සීමාව විතරයි. පැහැදිලිද? කුසල් කියන තැනට තාම ඇවිල්ලා නැහැ. ඒකනේ ওই দাম දෙන එක ගැන හරිය ආඩම්බරින් කියන්නේ. නේද? මං ඉතින් සලාක දාන මෙච්චර දෙනවා. නේද? මෙච්චර මේ සාංගික දාන දෙනවා. හැබැයි තාම පන්සිල් පද පහට ඇවිල්ලා නැහැ. නේද? තාම බොරු කියන එක නවත්තලා නැහැ. තාම ප්‍රාණඝාතේ නවත්තලා නැහැ. මම මෙච්චර දෙනවා මම අච්චර දෙනවා කිව්වට ඒ කරගන්නේ පිං විතරයි. කුසල් කරගන්න ඕනේ නේ ඇත්ත සසරින් නිදහස් වෙන්න නේද? කුසල් කරගන්න ඕනේ. කෙලස් පුළුවන් තරම් ඒ ඇත්ත අඩු කරගන්න ඕනේ අපිත් එහෙමයි. මම මේ මාතෘ උපස්ථානයේ නේ කියන්නේ. ඒ නිසා ඒ ඇත්ත ගැන කතා කරා. අපි කුසල් කරගන්න අම්මටයි තාත්තටයි උදව් කරන්න ඕනේ. පින් කරගන්නත් උදව් කරන්න ඕනේ. මොකද නිවන් දකින්නකම් ඉපදෙනවා නම් ටිකක් හොඳ තැනක උපදින්න ඕනේ. තිරිසන් අපායක සතර අපායෙන් එකක අපි ඉපදුනොත් මොන දහම් දෙසුම්ද මොන දම්පැන්ද නේද? මිනිස් ලෝකේ උනත් අප්‍රිකානු රටක ඉපදුනොත් මොන ශ්‍රී සද්ධර්මයක්ද නේද? හාල් ටිකක් අහසින් වැටෙනකන් උඩ බලන් ඉන්නවා. වතුර පොදක් ගන්න සත්තු ටිකක් වගේ දඟලනවා. හරියට හිඳිලා ගියපු මඩවලක දඟලන මේ මාළුව වගේ එකිනෙකා කා ගන්නවා අප්‍රිකාට වතුර බෝතල් ටිකක් ගියාම. ඇයි අපි එහෙම මිනිස් ආත්මයක් ලබන්නේ? නේද? එහෙම එකක් නොලබන්ට නම් පින් කරන්න ඕන. ඒක හැබෑවයි. එහෙම එකක් නොලබන්ට පින් කරගන්නවා. හැබැයි පින්ෙන් පමණක් ඔබගේවත් මගේවත් මේ සසර ගමනේ දුක පිළිබඳ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කුසල් කරගන්න ඕනේ. කුසල්. කුසල් කරගන්න අම්මා සහ තාත්තා යෙදෙව්වොත් මා ඔබට සහතික වෙනවා. ස්ථිර වශයෙන්ම ඔබ අම්මාට සහ තාත්තාට උපකාර කළ කෙනෙක් වෙනවා. ප්‍රත්‍යුපකාර කළ කෙනෙක් වෙනවා. ඔය දෙවෙනි එක. පළවෙනි එක අශ්‍රද්ධාවෙන් අයින් කළා ශ්‍රද්ධාවේ පිහිටවන්න, දුසිල්වත්කමෙන් අයින් කළා සිල්වත්කමේ පිහිටවන්න. තුන්වෙනි එක මසුරුකමෙන් අයින් කරලා ඡාගයෙහි පිහිටවන්න. පැහැදිලිද? මසුරුකමෙන් අම්මයි තාත්තයි අයින් කරවන්න. මොකද තාමත් පරණ බෝතල් ඇත්තෝ ඇඳ යට එකතු කරමින් ඉන්නා. අපි වීසි කරන්න හැදුවත් කියනවා නෑ තෙල් ටිකක් දාගන්න ඕන වෙයි කියලා. අපි අවුරුදු පහේදී ඇඳපු ඇතැම් කලිසම් සහ ෂර්ට් තාම තියන් ඉන්නවා. ඇයි කියලා ඇහුවම මේක ඇඳන් දන ගාපු හැටි මතක් වෙනකොට සතුටුයි කියනවා. මච්චරිය නේද? හංගනවා, ගුලි ගහනවා, පොදි ගහනවා නේද? මේකෙන් අම්මා මුදවන් පින් සිද්ධ වෙනවා. මේකෙන් ඔබේ තාත්තා මුදවන්ට ඔබට මහා පිනක් අත් වෙනවා. මොකද මේ මසුරුකමේ මේ තෘෂ්ණාවේ ඉඳලා මිය ගියොත් කොතනට යයිද කවුරුත් දන්නේ නැහැ. ඒකයි මෙහි තියෙන භයානකකම. නේද? ඔබේ අතින් කොහොමත් ඔබ දෙනවැති පුළුවන් තරම් අම්මගේ අතින්ම දීලා පුරුදු කරන්න. අම්මේ දෙන්න කියලාම කියන්න. දින්නන් සුක පලං හෝති, දුන්නොත් තමයි අම්මේ ලැබෙන්නේ කියලා කියලා දෙන්න. අල්ලගෙන ඉන්නකොට ලැබෙන සතුටට වඩා අත්හැරියන් සතුටක් ලැබෙනවා අම්මේ කියලා දෙන්න අම්මට. තවම ඔබට බැරි වුණා නම් අම්මට අත්හැරීමේ සතුට භුක්ති විඳින්න පුරුදු කරන්න. මා ඔබට යෝජනා කරනවා අද සිට ඒක පටන් ගන්න කියලා. පැහැදිලිද? අම්මාට සහ තාත්තාට අත්හැරීමේ සතුට. දැන්ට තියෙන්නේ රැස් කිරීමේ සතුට නේද? අම්මලා හරි සතුටුයි. ඉතින් අපි තව කාර් එකක් අරන් ආවා. අපේ ඉඩම් ගොඩට තව පර්චස් 10ක් එකතු වුණා කිව්වම මට ඉතින් ආඩම්බරයි කියනවා. මේකෙන් ගලවන්න. මේ තමයි හැබැයි උපස්ථානය. ආයෙ වෙන මොනවත් නෙමෙයි. මසුරුකමෙන් සම්පත් සංගවන, දේවල් හංගන, තැන් තැන් වල ගුලි ගහන ඒ තැනින් ගලවන්න ඕනේ නේද?
නැත්තං ඒ මසුරුකම තුල ගිලුනොත් මට්ට කුණ්ඩලීගේ තාත්තට වෙච්ච දෙම අපේ අම්මට තාත්තටත් වෙන්න පුළුවන් නේද මට්ට කුණ්ඩලීට ගැලවෙන්න පුළුවන් වුණාට එයාට බැරි වුණා එයාගේ තාත්තව ගලවන්න ගලවන්නට බැරි වුණා නේද හැබැයි එයා බොහොම අමාරුවෙන් දෙවි කෙනෙක් වෙලා තාත්තගේ බොරු ඇඳිල්ල පෙන්නලා දුන්නා තාත්තේ ඔයා මසුරෙක් ඔයා ඔය අඬන්නේ බොරුවට ඇත්ත පෙන්නලා දෙන්න පළවෙනි ටිකේ ඔබ එක හරියට රණ්ඩු කරයි පැහැදිලි මේවා දුක් මහන්සි වෙලා හම්බ කළේ අත්තරින්දද කී කියා රණ්ඩු කරයි කමක් නැහැ ඒ රණ්ඩු කළත් පුරුදු කරන්න අත පුරුදු කරන්න දෙන්න අත පුරුදු කළාට මදි හිතින්ම දෙන්න පුරුදු කරන් දීලා අරන් එන්න පුරුදු කරන්නත් එපා පැහැදිලි නේද දීලා අත්හැරලා මෙන්න පුරුදු කරා ඒක තමයි අම්මා මසුරුකමින් ගලවලා ඡාගයෙහි පිහිටවනවා කියන්නේ මොකද සමහර කෙනෙක් දුන්නට මොකද දීලා අත්හරින්නේ නැත දැන් අපට දානි අරගෙන එන ඇතැම් අය හරි ශ්‍රද්ධාවෙන් වේල පහම අරන් එනවා 10 හමාරට 11ට අරගෙන එනවා ඉතින් අප පින් අනුමෝදන් කරලා බුද්ධ වන්දනා කරලා එහෙනම් උපාසකම්මලා යන්ට අපි තව වෙලාව තියෙනවනේ 11 මාර්ට විතර අපි වළඳන්නම් බෙදන්න මේ පන්සලේ ළමයා ඉන්නවනේ කියලා කිව්වොත් ඒත් කැරකි කැරකි ඉන්නවා ඇයි කියලා හෙවන්නේ අපේ දානෙනේ අපි හැන්දක් බෙදලම යන්න දීලාද ඒකට කියන්නේ දුන්නා කියලාද දුන්නනම් මොකද අර පන්සලේ කොළුවා දානෙ බෙදන එක ගැන බන්ධනයක් නේද නෑ අපේ දානේ හැන්දක් හරි අපිම දෙන්න ඕනි කියලා හිතන්නේ ඇයි නේද ඇයි ඊට කලින් වාක්‍යයක් කීවනේ බික්කු සංගස්ස දෙම කියලා නේද මම මේවා කියනවට තරහ වෙන්න එපා මේ කියන්නේ දුකින් මිදෙන්න ඕනි නම් මේ ඇත්ත තේරුම් ගන්න ඕනි මේ බෞද්ධ බෞද්ධ කී කියා බොරු වැඩ කරලා හරියන්නේ නෑ අපි අපේ අම්මා තාත්තා ගලවන්න ඕනේ අත්හැරීම ගැන කියලා දීලා. ඒ ඇත්තෝ දන්නේ දීම ගැන විතරයි. වැඩි ප්‍රමාණයක්. අත්හැරීම ගැන දන්නේ නැහැ. නේද? ඒකනේ දීපු අය Tamanට ප්‍රතිඋපකාරයක් නොකළොත් හරියට කේන්තියක්. නේද? සමහර දේවල් දීලා දීලා කෝ තාම තෑන්කින් ලෙටර් එකක් ආවෙ නැහැ නේ කියලා බලන් ඉන්නේ. මේක තේරුම් ගන්න. දීලා අත්හරින්න පුරුදු කරන්න. පැහැදිලි නේද? රිසිට් එක එවන එක යාගේ වගකීම. පැහැදිලි නේද? ඒක යාගේ වගකීමක්. ඔබ දුන්නා නම් ආයේ මොනවද හොයන්නේ? නේද? දුන්නා. මං ඒකේ බන්ධනේ කැඩුවා එච්චරයි. මොකද ඕන්නම් රිසිට් එකක් සහ ස්තුති ලිපියක් එවලත් වැරදි දෙයකට යොදව ගන්න පුළුවන් නේ ඒක කරන්නේ එයාගේ විනිවිදභාවයට විතරයි ඔබ ඒක ගැන හිතන්න එපා දෙන්න අත්හරින් ඔබත් පුරුදු වෙන්න ඔබේ අම්මා තාත්තටත් පුරුදු කරා නැත්තම් දීලත් පිනක් කරගන්නේ නැහැ නේද දීලත් කුසලයක් කරගන්නේ නැහැ පුරාම දන් දීලා ඒ දීලා දීලා ආයෙත් ගැට ගැහිලා එනිසා මසුරුකමෙන් නිදහස් කරන්ට ඡාග සම්පදාවෙහි පුරුදු කරවන්න ඒක තමයි තුන්වෙනි උපස්ථානේ ඔබේ අම්මට කරන ඔබේ තාත්තට කරන එය තමයි උපකාරය එය තමයි ප්‍රතිඋපකාරය ඒ තමයි අධිකතර උපකාරය බුදුරජාණන් වහන්සේ ওই වචන තුනම කියනවා එය තමයි උපකාරය එය තමයි ප්‍රතිඋපකාරය ඒ තමයි අධිකතර උපකාරය ඒ කියන්නේ උපකාර අතරත් ශ්‍රේෂ්ඨම උපකාරය ඒ වචන තුනම බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී දේශනා කරනවා හරි ලස්සන මඟ පෙන්වීමක් ඒ අන්තිම කාරණේ ඔබේ අම්මා ඔබේ තාත්තා මිත්‍යා දෘෂ්ටියෙන් ගලවලා ප්‍රඥාවෙහි පිහිටුවා මිත්‍යා දෘෂ්ටියෙන් ගලවලා ප්‍රඥාවේ පිටුවා
තාමත් අනිත්‍ය දේ නිත්‍යයි කියලා අම්මා හිතනවනම් තාත්තා හිතනවනම් තාමත් දුක් සහිත දේ සැපයි කියලා ඔබේ අම්මා තාත්තා හිතන බව ඔබට වැටහෙනවනම් තාමත් අනාත්ම දේ සදාකාලික නැති දේ සදාකාලිකයි කියලා ඔබේ අම්මා ඔබේ තාත්තා හිතනවා ඔබට පෙනෙනවනම් මා යෝජනා කරනවා මෙත් සිතින් වහ වහ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ඔබේ අම්මා ගලවන් ඇයට කියලා දෙන්න අම්මේ හැම දෙයක්ම දුකයි කියන එක තාත්තේ හැම දෙයක්ම දුකයි දරුවෝ නිසා සැපක් නෙවෙයි අපි වින්දේ ඔබ වින්දේ මම නිසා සැපක් නෙවෙයි දුකක් ඒක කියලා දෙන්න ඔබ මේ දේපල නිසා වින්දේ සැපක් නෙමේ දුකක් ඒක කියලා දෙන්න ඔබ අල්ලගත්තු නෑයෝ නිසා වින්ද සැපක් නෙමේ දුකක් ඒක කියලා දෙන්න දුක් සහගත ඇයි වෙනස් වෙන නිසා කියලා කියලා දෙන්න අනිත්‍ය නිසා සදාකාලිකයි නම් නොවෙනස් නම් ඒකෙන් සැපක් හම්බෙයිනේ ඒත් වෙනස් වෙනවා කොච්චර ආදරෙන් ලැබියාවෙන් අල්ලගත්තත් හැම එකක්ම වෙනස් වෙන බව කියලා දෙන්න සදාකාලික කිසිවක් නැති බව අවබෝධ කරගන්න ඒක තමයි ඔබට ඔබේ අම්මා තුල ප්‍රඥාව ඔබේ තාත්තා තුල ප්‍රඥාව උපදවන්න තියෙන එකම ක්‍රමය මෝහයෙන් මිත්‍යා දෘෂ්ටියේ නයින් කරලා කොතනද පිහිටවන්න ඕනි ප්‍රඥාව තුල ප්‍රඥාව තුල ත්‍රිලක්ෂණ අවබෝධය තුල භාවනාවට ඔබේ මව් ඔබේ පියා පුළුවන් තරම් යොදවා නේද එහෙම යොදවනවා මිසක අම්මේ එන්න දැන් ඔන්න බොඳ මීදුම් පටන් ගත්තා කියනවා නම් එයා කරන්නේ තව තවත් මෝඩකමටම ඒ තමන් හදපු අම්මා ගිල්ලෝන එක පැහැදිලි නේද තරහ වෙන්න එපා නේද තරහ වුණත් ඇති දෙයක්වත් නැහැ මොකද මා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය නේද මා මේ පැහැදිලි කරමින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය ඉතින් අම්මා ප්‍රඥාවට ඇදලා ගන්නවා මිසක හැම හැන්දෑවකම මුලාවට ඇදලා ගන්නවා නම් ඒකද උපස්ථානය නේද හිතන්න ළමයි එක්ක ගිහිල්ලා ඒවට වාඩි වෙන අම්මලත් නැවත හිතන්න නේද ළමයි එන්න කිව්වේ නැතත් මුලින්ම ගිහිලා වාඩි වෙනා ඉන්නවනේ වැඩි හිටියන්ට පළමු තැන දෙන්න ඕනි කියලා ඒ අයත් හිතන්න හොඳයි ඉතාම ශ්‍රද්ධාවෙන් පැයක් මේ දෙසුම ඇහුම්කන් දුන්නා බොහෝ මොණිකන් මේ පැය පුරාම කිව්වේ මෙතෙක් කාලයක් නොහිතපු මෞපිය උපස්ථානයක් කරන විදිය මගේ දේශනයක් නෙමෙයි අද මම මයංගනේ ඉඳලා එන ගමන් අංගුත්තර නිකාය පුස්තකය ත්‍රිපිටක ග්‍රන්ථය කියවමින් ආවා එහි තිබිච්ච දේශනයකින් උපුටාගත් කරුණු හතරක් තමයි ඔය පැහැදිලි කළේ. හරි ලස්සන දේශනයක්. එනිසා එකක් මගේ අවබෝධය වැඩි වුණා දෙක ඔබේ අවබෝධයත් වැඩි වුණා මේ දේශනාව තුළ. කල යුත්තේ මොකද්ද කියන එක ඔබ හොඳින් තේරුම් ගත්තා. මොකද අරවත් උපස්ථාන තමයි හැබැයි ඒවා අම්මා සහ තාත්තා අපිට කරලා තියෙන කැපවීමට කරන ප්‍රාමාණික උපස්ථාන නෙමෙයි අතපය තෙල් ගා පිරිමැදීම කෑම බීම දීම රජකම ආරම් දීම නේද ප්‍රාදේශීය සභා ඡන්දෙට උදව් කිරීම නගර සභා ඡන්දෙදි කැන්වසින් යෑම නේද ඒව අම්මට තාත්තට උපස්ථාන නෙමෙයි එහින්දා මේ කරුණු ටික හිත නැති ඈ ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ඕනි කමින් ඔය ඇත්තෝ මේ දහම් දෙසුම ශ්‍රවණය කරා මට හරි මහන්සි ඒ වුණත් මොකද ඊයේ රාත්‍රියේ ඊයේ දවසේ බණ 6ක් කොළඹ කියලා තමයි රෑ 10ට පිටත් උනේ ආපහු රෑ 1 වෙනකන් ගිහිල්ලා ආපහු පාන්දර ඉතුරු කොටස ගිහිල්ලා තමයි උදේ මයංගනේ දහම් දෙසුම කරලා මේ ස්ථානෙට ආවේ ඊටාම මහන්සි වුණත් මා බාරගත්තු දෙයකට උපරිම උත්සාහ කරනවා වෙලාවට ඇවිල්ලා ඒ කටයුත්ත ඉෂ්ට කරලා දෙන්න මේ සුජාතා නෝනා මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් අපි ඉදිකරමින් තිබෙන අතුරුගිරි ආර්ය නිකේතනයට ඇවිල්ලා භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට ඇවිල්ලා බණ කියන හැටි හාමුදුරුලට උගන්වන්නයි එතන හදන්නේ එතෙන්ට මේ නෝන ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් ආරාධනා කළා විශේෂයෙන්ම මහින්දාරාමේ ලොකු සාමින් වහන්සේ අපේ මාපලාන්නේ ධම්මාලෝක සාමින් වහන්සේගේ